එළඹෙන්නේ වසන්ත කාලය. වසන්ත කාලෙට ගස්කොළන්, සුබාදහම, වටපිටාව මේ සියල්ල සුන්දර වෙනවා. එහෙම සුන්දර වෙච්ච මේ ඉන්නේ උස්වැටකෙයාව වෙරළ තීරේ, මුහුදු තීරේ. මේක බොහොම සුන්දර තැනක්. මෙතෙන්ට එන හැමෝගෙම සිත් ඇදබැඳ ගන්නවා. ජීවිතේ අමතක නොවන තැනක් මේක. කායා හෙල්ත් රිසෝට් එක. අපි ලෑස්ති වෙනවා මෙතන ඉඳලා අද සතියන්තයේ වින්දනීය අඩහෝරාව. ITN Cook with Fun. කායා හෙල්ත් රිසෝට් එකට ආවට පස්සේ ආයුෂ බොහෝ වේවා, ආයුබෝවන් කියලා බොහොම සාධාරණීය පිළිගැනීමක් ලබා දෙන්නේ ඉදිරිපෙළ අංශ ප්‍රධානී රොනිල් මංජුල ප්‍රනාන්දු මහත්මයාගේ. ආයුබෝවන් ඔබතුමා. අවුරුද්ද නිසා මේ අපි හෙළ ක්‍රමයටම යමු. මෙතෙන්ට ආවට පස්සේ බොහොම සුන්දරයි, බොහොම මනහර පරිසරයක් තියෙන. ආව ගමම්ම හිතට හුඟක් සැනසීමක් දැනෙනවා. හැබැයි මෙතන නොපෙළෙන තවත් බොහෝ දේවල් තියෙනවා මෙතෙන්ට ආවම ලබා දෙන. අපි ඒව ගැන කියමු. අනිවාර්යයෙන්ම මෙම කායා හෙල්ත් රිසෝට් ආයතනයේ පිටලා තියෙන උසට කෙයාව කියන ප්‍රදේශයේ ඉතින් කාමර 23කින් සැදුම්ලත් මෙම සුවිශේෂී ස්ථානය තුළ අපගේ විශේෂ වූ සේවාවන් රැසක් අපි සියලුම අමුත්තන් වෙනුවෙන් අපි මෙම ආයතනය තුළ ලබා දීමට සියලුම දේවල් අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම තමයි අපගේ කාර්ය මණ්ඩලය සියලුම දෙනාගේම තියෙන කැපවීම සහ ඔවුන්ගේ තියෙන දක්ෂතාවයන් අපි සියලුම අමුතුන් අර හැපි මූඩ් කියන එහෙම නැත්නම් අපි ඔවුන්ව ඩිලයිට් කරන තත්ත්වයට අපි මෙම ස්ථානය පත් කරනවා. ඒකයි මෙම ස්ථානයේ විශේෂතම විශේෂම දේ. එහෙමනම් ඔබ නිවාඩුව ගත කරන්න එනතුරු කායා හෙල්ත් රිසෝට් කාර්ය මණ්ඩලයේ නිවාඩු නැතුව බලාගෙන ඉන්නවා මේ අය වෙනුවෙන්. ඔබ වෙනුවෙන්ම කැප වෙලා හරියටම කායා හෙල්ත් රිසෝට් එකට එන පාර කියනවනම්. ඔව්, මේ ස්ථානයට පිවිසෙන්නට පිවිසුම් මාර්ග කිහිපයක්ම තියෙනවා. එනම් එකක් 275 මාර්ගය ඇලකන්ද හරහා දිගටම මේ පාරේ ආපුවම උසට කියාව පාවේ පාරට උඩින් දාලා තියෙන විශේෂ වූ පිවිසුම් මාර්ගයක් පාලම. විශේෂයෙන්ම ඒක හම්බ වෙන ස්ථානේ තමයි මෙම කායා හෙල්ත් රිසෝට් ආයතනේ. ඒ කියන්නේ පාරගේ පැත්තෙම තියෙන්නේ මේ හෝටලේ. මේ ආයතනේ. ඉතින් ඒ වගේම තමයි අපි අධිවේගී මාර්ගය භාවිතා කරනවා නම් ඒ ජායල එක්සිට් එකෙන් ඇවිල්ලා උසටකෙයාව පමුණුගම හරහා මෙම ආයතනයට.
ඊට පස්සේ සංක අපි මේක පොඩි කැලියුර කපා ගන්නවා ලේසි වෙන්න. මොකද දැන් අපි සාමාන්‍ය කිචන් එක කරන මේක හරි ලේසියෙන් තුනි කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේක තවත් ලේසි. අපිට ඕන නම් ඔයාට කොහොමද මේක හැඩය අවශ්‍ය? මම කොහොමද මේක අපිට බෙල්ල වගේ හදන්න පුළුවන්? මම ක්‍රම දෙක තුනක් කියා දෙන්න. මේක ඕන නම් අපිට තුනි කරලා හරිද? තුනි කරලා හදා ගන්න පුළුවන්. අපිට නැත්තම් මේ වගේ වගේ සීන් තීරුවට කපා ගන්න පුළුවන් අසංක අපිට. ඊට පස්සේ අපි මේක හදාගත්ත ලේස් තුනම එක උඩ එකට තියලා පිටි ටිකක් දාලා මේ විදිහට අපි මේක වෙන් කර ගන්නවා. වෙන් කර ගන්නවා. පිටි ටිකක් අනිවාර්යෙන් එකතු කර ගන්න ඕන. හාල් පිටි ටිකක් නැත්නම් එක එකටක් සම්බන්ධ වෙනවා. එහෙම. ඊට පස්සේ පුළුවන් අපිට මේක අර වගේම ගින්දර අඩු කරලා ගැඹුරු තෙලිය දාලා බෙද ගන්න. සීන් මිශ්‍රණ කතා කරනවා මම ඒකට හදා ගන්න මම වාජන ලිපේ තියා ගන්න අපි තෙල් එක අයින් කරලා අපි ඒක කොහොමද හදන්නේ කියලා බලමු ඒත් එක්කම හැමදාම අම්මා තමයි කෑම හදලා අපිට ළඟට ගෙනල්ලා දුන්නේ. ඒ අම්මා කියන කාන්තාවට ගරු කිරීමක් වශයෙන් අද අපි පිරිමි දෙන්නෙක් එකතු වෙලා කාන්තාවකට මේ හදපු කෑම එක පිළිගන්නනවා. ලෝනා මෙනවිය. ඔබ කවුරු විදිහටද මෙහි කටයුතු කරන්නේ? ආයුර්වේදය කියලා කියන්නේ විශේෂයෙන්ම අපිටම ආවේනික සුවිශේෂ දෙයක්. ඉතින් මහා ගෞරවාන්විත කටයුත්තක් කරන්නේ මේ ආයතනයේ කායා හෙල්ත් රිසෝට් එකේ වගකීමක් දරන කෙනෙක් චෙෆ් මොකද සද්ද නැතු ඉන්නේ නේ මං මං මේ කටහෙල්ල එනවනේ මම කනවා මම හදපදේ මම රසයි මං කන අපි කියමු මෙතුමිය ගෙන්නේ මේක රස බලන්න හරිද අද මෙතුමියගේ තැනට ඇවිල්ලා අපි හදුවා කෑමක් බතෙත් තියෙනවා පළතුරු පැටර එකක් අපි කියමු කැමති එක තෝරගන්න කියලා කෝකද රස අපි අමාරු විශේෂ තෝරන්න මම මේකෙන් ගන්නවා මේක එහෙනම් ඔබට චෙෆ් මට මේ විශේෂ දෙයක් තියෙනවා කියන්න මේ පොත දිනා ගන්න කැමති වෙන හැමෝම දැන් මෙතුමියත් මං හිතන්නේ මේ පොත පෙරලලා එහෙම බැලුවා ඔබට මේ පොත දිනා ගන්න අද හරිම ලේහිසි පහසු ප්‍රශ්නයක් අහන්නේ අපි මේ හදපු සීනි මුරුක්කු සඳහා හාල් පිටි කොපමණ ප්‍රමාණයක් එකතු කරගත්තාද හාල් පිටි කොපමණ ප්‍රමාණයක් එකතු කරගත්තාද
අපි මං හිතන්නේ ඒක තවත් පහසු කරන්න පුළුවන් මේ milk made tin ප්‍රමාණයකින් අපි කිව්වේ හරිම ලේසි හරිම ලේසි ආ මේ අතේ ඇඟිලි දිහා බැලුවත් උත්තරේ තියෙනවා එතන ඒ තරම් පහසුයි ඒ උත්තරේ අපිට SMS එකකින් එවන්න පුළුවන් 0779 57 43 90 කියන දුරකථන අංකයට මේ වටිනා පොත ඔබේ කරගන්න පුළුවන් chef එහෙමනම් ඉතින් හැමෝම සතුටින් බොහොම රසවත් දෙයක් හදලා ඉවර කරා තව දේවල් ගොඩක් තියෙනවා chef ට ජය වේවා කියනවා චවන්දන් රාජපක්ෂට සුබ වෙන්න කියලා ලබන අවුරුද්ද අපි යනවා පොඩි ආමෙට පස්සේ අපි මේ ඉන්නේ කායා හෙල්ත් රිසෝට් එකේ උස්වැට කියාවේ. ඉතින් එහි ප්‍රධාන සූපවේදී රිස්වි මහත්මයා ඉන්නවා. ජය වේවා කියලා බොහොම ආදරෙන් අපි පිළිගන්නවා ඔබතුමා. දැන් අවුරුදු කාලෙ හින්දා අවුරුදු දවස් වල එහෙම නැත්නම් අවුරුද්දේ ගෙදරට එන ආයට රසවත් ආහාරයක්. මම හිතන්නේ කායා එකේ විතරක් රස විඳපු එකක් අපි ලෝකෙටම කියලා දෙන්න හදන්නේ. හරි. අපි දැන් මේ මම හදන්න යන්නේ අද මේ කායා කියන්නේ හෙල්ත් කැමක් අපි හෙල්ත් විතරම හිතන්න ඕනේ අපි සෞඛ්‍ය ගැන ඉතින් සෞඛ්‍ය ගැන තමයි මේ මම මේ වගේ ඩිෂයක් මම තෝරාගත්තේ අප මම හදන්න යන්නේ අද කොලිෆ්ලවර් රයිස් කියන්නේ ඒක ඒ රයිස් එක හදන්නේ කොලිෆ්ලවර් එකෙන් සා ඒකත් එක්ක මම හදන්නවා අපි මේ ප්‍රොන්ස් මේ ජම්බෝ ප්‍රොන්ස් එක්ක කොකොනට් ක්‍රම් දාලා අපි chef කියමු පිළිවෙලින් මේකට ඕන කරන දේවල් මොනවද කියලා ඉන්දී ඔව් මේකට දැන් මූලික දේ ඇවිල්ලා මෙතන අපි මට කියන්න තියෙන්නේ මේක අපි කරන්නේ ග්ලූටන් ෆ්‍රී කියන්නේ මේක කිසිම මේ පිටි සම්බන්ධයක් නැහැ අනිත් එක කාබෝහයිඩ්‍රේට්ස් අඩු කැමත් තමයි හදන්නේ දැන් මම මුලින්ම ගත්තත් අපි හදන්නේ කොලිෆ්ලවර් මේ ප්‍රෝන් එකට ඇත් වෙන්නේ මේ ප්‍රෝන් එකයි ඊට පස්සේ මේකට මම මික්ස් කරනවා මේ කොකොනට් පොල් කොකොනට් කියන්නේ පොල් මේක හොඳ ඩ්‍රයි කරලා ඔවන ඉදා ඩ්‍රයි කරලා කහ කොටු ටිකක් දාලා මේක මම මික්ස් කරලා තියෙන්නේ මේ මික්ස් කරලා තියෙන්නේ ඒකත් එක්ක මම ඊළඟට මේක මම සීසන් කරලා මම ඔවන එක රෝස් කරලා පස්සේ මම පෙන්නන කොහොමද කරන්න කියලා ඒ වගේම අවශ්‍ය දේවල් ටික ඊට පස්සේ මෙතන මම ඒකට ඒකත් එක්ක මම මෙතන තියෙනවා ලයිම් මේ සෝල් পেපර් මෙතන සිසමිසි කහ කොටු ඊට පස්සේ ගාලික් ජින්ජර් මේක මම පිටරක් යොදා ගන්න මික්ස් කරන්න ස්ප්‍රින් අනියන් කැෂු නට්ස් මේක මම කොලිෆ්ලවර් මේක ස්ටීම් කරලා අපි පොඩ්ඩක් චොප් කරලා ගන්නවා මේකට අනියන් මේක ඔයිස්ටර් සෝස් මේක චිකන් ස්ටොක් සා මේක මම යූස් කරන්නේ කොකොනට් ඔයිල් අපි යූස් කරන්නේ නැහැ වෙන මොකද ඒ සමගම සෝස් එකට මම පාවිච්චි කරනවා මේ සෝය සෝස් සහ සිසිමි මේ මෙච්චරයි මම අපි කියන හැම දෙයක්ම එක්ක මම දැන් කෑම හදන්න මම මුලින්ම මම ගන්න මේ මම හදන්නේ ප්‍රෝන් එක එසම මේ ප්‍රෝන් එක මම මේ ජම්බ ප්‍රෝන්ස් සීන මෙතන මේ මම මේ ඔයගලන්ට මේ පොඩි ප්‍රෝන්ස් උනත් ගන්න පුළුවන් මම මේ ගන්න ජම්බ ප්‍රෝන්ස් ටික මේ මේ ප්‍රෝන් එකට මම දැන් ඉස්සර මිස් කරන මේ සීසනින් එක පොඩි පොඩ්ඩක් සෝල් ලුණු පොඩ්ඩක් ලුණුයි ඊට පස්සේ ගම්රිස් කුරු ගම්රිස් කුරු සෝල් පොඩ්ඩක් පොඩි ගන්න
සොක් පොඩක් දාගන්න. එතන අර 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 ටිකක් ටික කරන්න ඕනේ. පොඩ්ඩක් චිකන් ස්ටක් පොඩ්ඩක් එතන වල වැඩි නෑ. වැඩි චිකන් ස්ටක් එකයි මේකට මේ ඔයිස්ටර් සෝස් සෝස් පොඩ්ඩක් දාගන්න ඕනේ. මේකට යක අර රස පොඩ්ඩක් වැඩි කර දෙන්න. ආ මේකේ වර්ණය රසය දෙකටම රසය දෙකටම මේක ඈත් වෙන. ඊගාට මම දාගන්න මෙතන මේ සෝයා සෝස් ස්වල්පයක් දාගන්නවා. වැඩි දාන්න ඕනේ. सोया सॉस लून रहा अभी नितर में सोया सॉस दान परेशानी लून दान रखा है मुझे सोया सॉस लून तीन सर इतने पास में सीसी में ऑयल लेकर एक सीसी में ऑयल पोटा दागन एक මේකට සිසිමි සීඩ්ස් ටිකක් ලස්සන නිකන් මේ වගේ දාගන්න ඕනේ අර නිකන් මේ සිසිමිත් හරි හොඳ ආර. ඔව්. ඒක අපිට ප්‍රෙසන්ටේෂන් එකකට මම සිසිමිතිය දැම්ම. ඒගොම අපිට පුළුවන් මේ කැෂ්‍යු නට්ස් ටිකක් මම රෝස්ට් කරලා තියාගෙන ඉන්න මේ කැෂ්‍යු නට්ස් අපි දාගන්න ක්වොලිෆයර්ස් හදනකොට. මොකද මේ මේක මේ වෙජිටබල් නිසා මේ කැෂ්‍යු නට්ස් ඇඩ් කරාම මේකට හොඳ මේ ටේස්ට් එකක් උත් වෙන. ඒ වගේ මේ ගුණදායක ඒ වගේ න්‍යූට්‍රිෂන්ස් වල ඔක්කොම දේවල් ටික ඇතුළත තියෙන. මම හිතන්නේ බොහොම රසවත් ආහාරයක් බොහොම ස්තුති විශේෂයෙන්ම අලුත් අවුරුදු සමයේදී මේ උත්සව සමයේදී ගෙදරට එන අයගේ ඇස් ලොකු වෙලා ඒ අයව මේ සර්ප්‍රයිස් කරන්න පුළුවන් මේ වගේ ආහාරයක් ගෙදරදී හදලා දුන්නොත් ඒ අය ප්‍රශ්නයක් අහයි කොහෙන්ද මේ අද කෑම හදාගෙන අරන් ආවේ කියලා. එතකොට බයලාෂෝ කියන්න පුළුවන් ඒකෙන් කුක් විත් ෆන් එකෙන් තමයි මේක ඉගෙන ගත්තේ වෙන කොහෙවත් නෙමෙයි. निरोगी जीवित ITN ITN Cook with Fun.